ලක් මාලි ප්‍රනාන්දු කාන්තාවක් මවක් දියනියයක් හැටි මම දැඟම මේ කතා කරන්නේ අපේ දරුවන්ට ඇතිවෙලා තිය මන්ද පෝෂණ තත්ව ගැන එතකොට අද බලන්න වග කිය යුත්තු කෞද්ද කියලමකට කිරි පිටි බිත්තර මාලු සහම් මස් අපට අඩගෙන දරුවන්ට පෝෂණය කරන්න පුළුවන්ද එතුළ මේ මන්ද පෝෂණය ගැන ඩොක්. චාමල් සංජීව එතුමා කතාකරේ සමස්ත දරුවන් වෙනුවෙන් සහපි වෙන්ුවෙන්. ඒ කතාකරපු ඒ බෛද්ධ චමල් තමල්ව වැඩට හනන් කර. මේ රජයේ බලන්න දැන් කතාකර නොග කටවල් වහන්න. මම කියන්නේ මම කාන්තාවක් මවක් සහල් දියනයක්. අපි වැඩිකාල් නොගෙහින් මේ සමස්ත ජනතාවම දරුවෝ මවවරු පියවරු බහින්න එකත් බහින මයි පාරට මේ මන්ද පොෂ තත්ත්වය නිසා. මේ තත්වය ඇති කරන්නේ කවුද රට ඉන්න පාලකයෝ. අපේ දරුවන්ට මන්ත පෝෂණ තත්වය ඇති වෙන කොට ඔය මහවුන්ගේ දරුවන්ට අධිපෝෂණය. උද සගස්තක බලන්නකෝ. ලංගම ගදාහරණයක් ගත්තොත් අපි මේ දවස්සල ඔබතුමලක් ටිී එකේ දකිනම ඇති හිර්ණිකා මැතිනිය සමඟ පෝෂණ වැටටන කරගෙන ස්කොලලොල. වෙතකොට මෙිග්‍රන්් පාස් ඉස්කෝල එක විදුහල් ප්‍රතිනයක් මට කියවපු දෙයක් තිබුණා. හරි සංවේදී. ඒත් දරුවෝ උදේට ස්කෝල්ට එනවලු ඇවිල්ල දවල්ට හිංගාකණ්ඩ යනවලු. හරි වේදනාකාරී. ඇත්තන මහරි වෙදනාකාරී. ඒ දරුම් ඇස් දෙගෙන් දැක්ක. දරෝ කණ්ඩ නැතිකමට මේ මන්ද පොෂත්වය නිසාමේ හිංගාක්ඩ දෙමාපී යවනවා ට අත්වේ ඕකයි. එතකොට අපි ඇති සාකච්ඡාව ලැස්තිකරෙත් වැ ඩොක්ට චමල් වෙනුවෙන්. එතුමා මේ කතා කරන දේ ඔබලට අහන්ගෙන්ට බැරිනම් ඔබලා මේ ප්‍රාශ විසිඳමක් දෙන්න අපිට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය ගොහොමද නිාකරණය කරන්නේ බඩු මිල පාලනය කරන්නේ කොහොමද කිරී බිත්තර මස් මාලු ගොහොමද ම තබා දෙන්න දරුවන්ට ඒදෙන් නොකර මේ කතා කරණයගේ කටවාල් වහන් එපා අපි මේ අරගල කරලා හොරෙක් එලෙව්වා එක හොරෙක් එලෙව්වාම තව හොරෙකාවා ද මේ හොරා මොද මේ කරන්නේ. දවසයෙන් දස දවසයෙන් දවස මේ බඩුමිල වැඩි කරනවා. වැඩි කරලා තියන කපටිකාමට ප සියක් අඩුකරණමායි. සීියක් අඩු කරනලා තවසතියකින් අසුවක් වැඩි කරනවා. ඔන්න ඕොකැ පාලන තත්වයාද. මම මේ රජය බලධරගය ඉල්ලා සිටින්නේ කරුනා කරලා. අපේ මතු පරපුර මන්ද පූත්තික දරුව කරන්න එපා. උඹලකි දරුවන්ට අධිපෝෂණය. අපේ දරුවට මන්ත පෝෂණය ඇති කරන්න එපා වහාම මේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරබ එක. රිවස් කරන්න ඕනේ. රිවස් නොකෙරුවොත් ලඟදීම අපි සමස් ජනතාවම එතුමා වෙනුවෙන් බහිනවා පාරටක එතුමා කතාර අපි වෙනුවෙන් සහ අපි දරුවන් වෙනුවෙන්. මෙ මන්ත පෝෂණය වෙනුවෙන්. දැන් මන්තෂ එතුමා කතා කරපු නිසාම කලින් කතා කර වගේ දැන් ගුඩක් පාසල්වල දරුවන්ට මනවා හරි පෝෂණයක් කරගෙන යන්නුවා. එකටක් ගන් පස් ස්කෝලේ. ගුරුවරු සහ දෙමවපියෝ සහ විදුකහර පති එකුතු වෙලා කෑමවෙලක් හදනවා මේ අම්මගේ ඇස් දෙකට දැකපොදයක්. එයාලා කෑමවෙලක් හල එක හොත්්දක් එක හරි බතා හදලා දරුවන්ට දෙනවා. මේ මන්ත පෝෂණීය තත්ව නිසා තමයි මේ රට දැග හදයට ගිහිල්ලා තියෙන්නේ. අපේ දරුවන් මන්දබික දරුව කරන්න බැහැත්තරම. කරුණා කරලා ඉල්ලා සිටින්නේ මෝඩියය කරන්න එපා අපි අනාගතය දරුව මෝඩය කරන්න එපා ඔබලාගේ දරුව වගේ අධිපෝෂණයෙන් යුක්තව දරුපිරිිස හදන්ඩ අපරත් හයෝගය දෙන්න ඕනේ. අවසමතවාට ඉල්ලා සිටන නැවටත් ඩොක්. සමල් සංජීවගගේ වැඩ තහනන් කිරීම කරුණ නාහර රිවස් කරගන්න. රිපස් නොකරුවොත් අන්නෙ වාරෙම ඇතුමා සමඟ අපි පාඩ බහිනවා බහිනවා බයිනවා මයි. ස්තුතියි.